අපේ රටේ ජනතාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්බන්ධව කොතරම් උනන්දුවක් තියනවද කියලා හොයලා බලන්නත් ඒත් එකම ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටලා තියෙන නැනසල මධ්‍යස්ථානවල විස්තර හොයලා බලන්නත් අපි ආරම්භ කරපු මේ නැනපියස ට්‍රැවල් වැඩසටහන බොහොම සුන්දර අත්දැකීමක්. මොකද අපිට ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න විවිධ තරාතිරම්වල ජනතාව ආශ්‍රය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම් මේ දේවල් අපිට ආශ්‍රය කරන්නට දැන හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේත් අපි අපේ නැනපියස වැඩසටහන ඔස්සේ ඇවිල්ලා ඉන්නවා කොළඹින් බොහෝ දුර බැහැර ප්‍රදේශයකට සූර්යවැව ප්‍රදේශයට. ඉතින් සූර්යවැව ප්‍රදේශයේ මීගහ ජඳුර කියන ගම්මානයට තමයි අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක බොහොම පුංචි ගම්මානයක්. ගැනලා කිව්වොත් එහෙම හඩ 1, 2, 3, 4, 5 විතර තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ ජීවත් වෙන දූ දරුවන් කොතරම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳව දැනුවත්ද? කොතරම් ඒ පිළිබඳව ඔවුන්ට උනන්දුවක් තියෙනවද? මෙන්න මේ කාරණාවන් ගැන අද දවසේ අපි හොයලා බලනවා. ඉතින් ඒ සියලු දේවල් හොයලා බලන්න සුදුසුම ස්ථානය තමයි මේ නැනසල මධ්‍යස්ථානය. අපි ඇතුළට යමු, ගිහිල්ලා හොයලා බලමු විස්තර. ඉතින් අපි දන්නවා මේ සූර්යවැව ප්‍රදේශය කියලා කියන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. දැන් තමයි මෙහි යටිතල පහසුකම් හැම දියුණු වෙමින් පවතින්නේ. ඉතින් ඉදිරියට හොඳ තත්ත්වයක් උදා වේවි. ඉතින් දැන් අපි මේ ඉන්න තැනින් පොඩ්ඩක් එහාට ගියාට පස්සේ අලි වන සතුන් ගහන මේ වනාන්තරත් එක්ක තමයි මේ ගම්මාන පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙනුත් ඔවුන් බොහොම දුෂ්කරතාවයන්ට පත් වෙලා තියෙනවා. ඉතින් ගමනාගමන පහසුකම් වල ප්‍රශ්න මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි මේ සියලු දේවල් මැද්දේ ලෝකයේත් එක්ක යාවෙන්න උන්ට මේ නැනසල මධ්‍යස්ථානයේ ලොකු පිහිටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මේ ඩබල් දාලා පරිගණක භාවිතා කරන. ඉතින් එතරම් උනන්දුවක් තියෙනවා. දැන් බොහොම අපූර්වව මම බලන්න හිටියේ මේ පුංචි පැටවු මේ චිත්‍ර අඳින ඉස්සර අපි ඔය පැන්සලින් කරපු ඒවා. දැන් මේකලම් මේ මීගහ ජඳුරු ප්‍රදේශයේ මේ දරුවන් බොහොම අපූර්වවට මේ දැන් ගියක් ඇඳලා පාට කරනවා මේ වෙලාවේ. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ අය මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය ලබා ගන්න තියෙන උනන්දුවත්, එත් එක්කම ඔවුන්ට මේ වගේ නැනසල මධ්‍යස්ථානයක් හරහා ලැබෙන පහසුවත් වටිනාකමත් කොච්චරද කියලා අපිට පැහැදිලි වෙනවා. මම යන්නේ මහගල පාසලටයි. අපේ පාසලෙත් කොම්පියුටර් තාම ලැබිලා නැහැ. මේ නැනසල ආයතනය අපේ ගමට ලැබිච්ච එක අපිට ගොඩක් සතුටුදායකයි. නැත්තම් අපිට සූර්යව නගරයට ගොස් කොම්පියුටර් ගැන දැනගැනීමට සිදු වෙනවා. මම ඔබලාට ගොඩක් ස්තුති කරනවා අපේ ගමට නැනසල කියන ආයතනයක් ලබා දුන්නට. සංනිවේදනය කියලා කියන්නේ තොරතුරු කියලා කියන අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් දේවල්. ඉතින් අපි දන්නවා මේ මෑත ඉතිහාසය ගත්තාම දැනුත් අපි දන්නවා මේ පුංචි කඩමණ්ඩිවලට එකතු වෙන ජනතාව තම තමන්ගේ තොරතුරු විස්තර බෙදා හදා ගන්නවා. තමුන්ගේ කුඹුරට මොකෙක් හරි සතෙක් හානි පමුණුනවාද ඒ ගැන විස්තර, එහෙම නැත්නම් ආවාහ විවාහ මගුල් මරණ මේ හැම දෙයක් පිළිබඳව තොරතුරු බොහොම වේගෙන් හුවමාරු වෙන තරක් තමයි කඩමණ්ඩියක් කියලා කියන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා කෝපි එකක් වීවි, එහෙම නැත්නම් පොඩ්ඩක් මේ කැරම් ගගහ, එහෙම නැත්නම් දාන් ඇද ඇද මේ දේවල් කතා කරනවා. ඒක නිතැතින්ම ඇති වෙලා තියෙනවා. මොකද මිනිස්සු හරි කැමති මෙහෙම එක ගොඩට ජීවත් වෙන්න. ඉතින් මේ සංකල්පයට අලුතෙන්ම ඇවිල්ලා තියෙන මේ කඩවණ්ඩිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා නැනසල මධ්‍යස්ථාන. දැන් ගමේ ගොඩේ විස්තර විතරක් නෙමෙයි මුළු ලෝකෙම විස්තර හොයාගන්න පුළුවන් මේ නැනසල මධ්‍යස්ථානයකට ගොඩ වැදුනට පස්සේ. ඉතින් විශ්ව දැනුම ගමට ගෙනියන තැනක් විදිහට තමයි නැනසල මධ්‍යස්ථානය අපි හඳුන්වා දෙන්නේ. අප නැනසල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරේ පළවෙනි නැනසල මධ්‍යස්ථාන 50න් එකක් වශයෙන් විහාරගල හන්දියේදී.
ඊට පස්සේ ඒක අවුරුදු දෙකමාරකට පස්සේ මීග හැඳුර හන්දිට අපි ඒක අරගෙන ආවා. ඒ අරගෙන ආවේ අනාගත විශාල බලාපොරොත්තුවක් ඇතුව අපි ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍රීඩාංගණයත් ඒ වගේම නව සංවර්ධන කලාපයක් වශයෙන් නම් කරපු මේ ප්‍රදේශයට අරගෙන ආවා අපි. වර්තමානයේ මේ ප්‍රදේශයේ ඉන්න පාසල් සිසු සිසුයන් විශාල ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණ දැනුම ලබා ගන්නවා ඔබ මධ්‍යස්ථානයෙන්. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න විශාල ගොවි කම්කරු පිරිසක් ඉන්න ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවලට මේ මධ්‍යස්ථානයට එදිනෙදා පැමිණෙනවා. වර්තමානයේ තියෙන තොරතුරු තාක්ෂණ දැනුම පිළිබඳ අලුත්ම දැනුම අපි මේ ඔවුන්ට ලබා දීමට මේ මධ්‍යස්ථානයේ බැඳී සිටිනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ තිබිච්ච විශාල ගැටලුවක් වශයෙන් හඳුනාගත්තා රාජ්‍ය සේවකයින්ට පැවති අඩුපාඩුවක්ව පැවති කාරණයක්. ඒක තමයි දැන් රාජ්‍ය සේවයට ඇතුළත් වීමදීත් ඇතුළත් වුණාට පසුව පවතින විභාග ආදියට පෙනී සිටිනකොට ඔවුන්ට අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍රත් ඒහා සම්බන්ධව පවතින දැනුමත් ලබා ගැනීමේ විශාල අඩුවක් තිබුණා. ඉතින් ඒ ගැන කල්පනා කළා අපේ ව්‍යාපෘති වාර්තාවක් මම ICTA ආයතනයට ඉදිරිපත් කරා. ඔවුන් ඒක පිළිබඳ සෑහීමකට පත් වෙලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මට ලබා දීලා දැන්ට ලංකා එක්සෑම් හෙල්ප් නමින් වෙබ් අඩවියක් දැන්ට අපි නිකුත් කරලා තියෙනවා, දාලා තියෙන වෙබ්සයිට් එකේ. ඒකෙන් අපිට එන ප්‍රතිචාර අනුව ඒක සෑහෙන මේ ප්‍රදේශයට ආරම්භ කරත් ඒක සම්පූර්ණ ලංකාවෙම ව්‍යාප්ත වෙච්ච වෙබ් අඩවියක් වශයෙන් හඳුනාගන්නට හැකියාව තියෙනවා. ඒක ඉදිරියේදීත් ඒ වෙබ් අඩවිය තවත් වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ ජාතික සම්මන්ත්‍රණ මාලාව ඉතා සාර්ථකව සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රකාශ කළා. මේ වන විට රාජ්‍ය ආයතන 200කට පමණ අයත් ආයතන ප්‍රධානීන් සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන් සඳහා මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වූ බවද නියෝජිත ආයතනයේ පවසනවා. මෙම ජාතික සම්මන්ත්‍රණ මාලාවේ තිවැන්න හම්බන්තොට ගාල්ල මාතර සහ මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ බවද නියෝජිත ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා. අන්තර්ජාල වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා මූලික අඩිතාලම ලැබෙන මස ආරම්භ වෙනවා. ඉදිරි දශකය තුළ සයිප අවකාශය තුළ වෙබ් අඩවි සහ ඒ තොරතුරු ආරක්ෂා කිරීමට මේ පියවරගත් බව වෙබ් ලිපින ආරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳ ආයතනය පවසනවා. ඒ අනුව ජූලි මාසයේ සිට වෙබ් ලිපින ලියාපදිංචි කිරීමේදී මෙම ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කෙරෙනවා. මෙමගින් වෙබ් අඩවි සහ ඒ ආශ්‍රිත තොරතුරු ආරක්ෂා කිරීමට සහ ව්‍යාජ වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා ඇති අවකාශය මගහැරෙන බවද ඔවුන් පවසනවා.